අයිබෝවන් හරිදි හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල රුපියල් 10 ඉල්ලා වතු කම්කරුවන් සටන ආරම්භයි වතු කරේ සියලු කම්කරුවන් වැඩ වර්ජනයක රටේ ආර්ථිකය හමුවේ වතු කම්කරුවන්ට රුපියල් 1000ක් මදි ජනතා විමුක්ති පෙරමුණ කියයි මහබලි සැලැස්මේ අවසන් අධිර ජනපති ප්‍රධානත්වයෙන් නැරඹෙයි මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළට අසදිතින් සංඛ්‍යාවත් 67000 ඉක්මවයි අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කිරීමට ඉන්දියාවෙන් DNA සැම්පලයක් මෙරටින් ඉල්ලයි මේ ආණ්ඩුවට බටහිර නැගෙනහිර මාරු වෙලා බන්දුලාල් කියයි රන්ජන් රාමනායක මහතාගේ മന്ത്രി දුහුරේ අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන දොළොස්වනදාතෙක් ඉදිරි පියවර ගන්න එපා අභියාචන අධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දෙයි දැන් දේශීය පුවත් වාරි සෞභාග්‍ය උතුරු මැද පළාත් මහා ඇල ව්‍යාපෘතියේ ඉදිකිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවර වේදී ආරම්භ වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ ග්‍රාමීය කුඩා වැව් 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද උදැස්සන ආරම්භ වුණා. එහි පළමු පියවර ලෙස උතුරුමැද පළාතේ කිලෝමීටර් 94ක දිගින් යුතු වයඹ ඇල ව්‍යාපෘතියේ කිලෝමීටර් 26ක් දිගින් යුත් වාරි උමගේ ඉදිකිරීම කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පළුගස්සවදී මෙලෙස ආරම්භ වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජී අධිකරණ ජනාධිපතිතුමාගේ සුරතින් එහි සමුරු ඵලකය දැන් නිරාවරණය කෙරුණා. බැසි ජලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම සඳහා උපන් හපන්කම් තිබුණු ජාතියක් අපි. එනිසා රජ රට පළාත කවදාවත් ජලයෙන් අඩු උණු ප්‍රදේශයක් බවට පත් වුණේ නැහැ. මේ වැව් බැඳි රාජ්‍යයේ වැව් වලට අවශ්‍ය කරන ජලය ලබා දෙමින් එදාට වඩා අදවන විට පවතින ජල අවශ්‍යතාව අනුව වාරී මාර්ග ඔස්සේ මේ වාරි බිම් ශක්තිමත් කරන්නත් ශාස්ත්‍රීය කරන්නත් ගොවි බිම් ශාස්ත්‍රීය කරන්නත් ඒ වගේම මේ ප්‍රදේශවාසීන්ට අවශ්‍ය කරන ජලය ලබා දී ඒ ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් සිදු කිරීමට නියමිත වන්නේ මෙය ශ්‍රී ලංකාවේ දිගම වාරි උමග ලෙසයි සැලකෙන්නේ මේ හරහා ප්‍රධාන වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 13ක ජනතාවට ප්‍රතිලාභ හිමි වනවා මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භ වන මෙම ව්‍යාපෘතිය මගින් උතුරු මැද උතුර සහ නැගෙනහිර පළාත් ජනතාවගේ ජල අවශ්‍යතාවයන් ඉටු කර දීමට අපේක්ෂිතයි මෙවන් විටත් එම උත්සවයේ කටයුතු පැවැත්වෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ සබසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න දෛනික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් අද දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා මීට පාර්ශව රසකගේ සහාය හිමි වී ඇති අතර රාජ්‍ය මාත්‍ය ජීවන් තොණ්ඩපන් මහතාද මෙම විරෝධතා සඳහා සහාය පළ කර තිබෙනවා වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 10000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට බල කරමින් වතු කරේ පුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කර තිබෙනවා. ඒ අනුව වතු කරේ පුරා වතු කම්කරුවන් අද දින දෛනික වැඩ කටයුතු වලින් ඉවත් වී ඇති අතර කිසිඳු වතු කම්කරුවෙකු අද දින සේවයට වාර්තා කර නොමැති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. වතු කම්කරුවන්ට රුපියල් 10000ක මූලික වැටුපක් ලබා දිය යුතු බවට වතු සමාගම් වලට එරෙහිව දියත් කර ඇති මෙම විරෝධතා ව්‍යාපාරයට සමගාමීව වතු කරේ සීරුම වෙළඳසැල් අද දින වසා තමා ඊට සහයෝගය දැක්වීමටත් හැටන් භගවන්තලාව නොවුට් මස්කෙලිය කොටකල තලබා කැලේ ඇතුළු වතු කරේ නගරවල වෙළඳ සංගම් කටයුතු කර තිබෙනවා වතුකරේ දමිල පාසල්වල ඇතැම් ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වා ඇති අතර සීමිත ගුරුවරුන් පිරිසක් පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ
එමෙන්ම වතුකරයේ කෙටි දුර දහවනේ යෙදෙන පෞද්ගලික බස් රථද මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වමින් අද දින දහවන කටයුතු වලින් ඉවත් වී ඇති අතර ළංගම බස් රථ සහ දුර සේවා පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි දහවන කටයුතු සිදු කරනු ලබනවා. නොවුත් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් සුපුරුදු පරිදි සේවයට වාර්තා කර තිබූ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ නොවුත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පරිපාලන නිලධාරීන්ගෙන් මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දක්වන ලෙසට කළ ඉල්ලීමක් මත එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු නතර කිරීමටද එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය කටයුතු කරනු ලැබුවා. වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් වතු වෘත්තීය සමිතිය වෙත මේවර විට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් මේ මාස 8 වන දින කොළඹ දී පැවැත්වෙන බවයි වතු සමාගම් වල නිලධාරීන් පවසන්නේ. වතු කම්කරුවන්ට රුපියල් 1000 දෛනික මූලික වැටුප ලබා නොදුනහොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාර දියත් කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගියදා ප්‍රකාශ කර සිටියා. මෙතර විරෝධතා ව්‍යාපාරයට වතුකරයේ සීළු දෙනාම සහයෝගය දක්වන බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩවන් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වතුකරයේ පුරා අද දින ක්‍රියාත්මක කර ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳව සොයා බැලීමට යන අතරතුර මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වතු සමාගම සහ වතු වෘත්තීය සමිති අතර ලබන අටවනදා පැවැත්වෙන සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ලබා දීමට වතු සමාගම් එකඟතාවයක් දක්වන බවට තමන් තුල විශ්වාසයක් ඇති බවද ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයේ හැමේ වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 මූලික වැටුප ප්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ හාලියල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් අපි ජනතා විමුක්ති පෙරමුණේ හැටියට අපි වමේ දේශපාලන ව්‍යාපාරයක් जनाधिपति राजपक्ष जनाधिपतिलाट जनाधिपति COVID-19 වෛරස් ආසාදනය වී මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 67,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරස් ව්‍යාප්ත වීම හමුවේ හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද පෙරවරු 9:45 සිට හුදකලා බවින් ඉවත් කෙරුණු අතර තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට කටයුතු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මාත්‍රේ දිස්ත්‍රික්කයේ මීදෙනිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලේන් ප්‍රදේශය ඉසුරු මාවත හා එක්සත ජනපද ප්‍රදේශය අද පෙරවරු 9:45 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ බොදුන් පිටිය 727 ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු 9:45 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
කොවිඩ් වෛරසය ආසාදනයේ වී IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාද ඊයේ දින අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේදී සිදු කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. මෙතර වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද ඊයේ දින දියතලාව මූලික රෝහලේදී මියගොස් ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකදී ඇය කොවිඩ් ආසාදිතක බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුව සිදු කෙරුණා. එසේම නුවර එළිය ප්‍රදේශයේ පදිංචි 77 වැනි පිරිමි පුද්ගලෙක්ද අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී මියගොස් තිබෙනවා. ඒ අනුව දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේදී ජාත්‍යන්තර නිරෝධායන නීති රීතීන්ට අනුව සිදු කිරීමටයි සෞඛ්‍යංශ කටයුතු කළේ. හැටන් මහේෂ් ප්‍රාත අධිකරණයේ තවත් නීතිඥවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ගුරුවරයෙකුට COVID ආසාදිතක බවට තහවුරු වී තිබෙනවා. ඔහු PCR පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පාසලට පැමිණ ඉගෙනුම් කටයුතු සිදු කර ඇති අතර ඉන් දින දෙකකට පසුවයි COVID ආසාදිතක බවට තහවුරු වී ඇත්තේ. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් ගුරුවරුන් 11 දෙනෙකු කාර්යාල කාර්ය සහායිකාවක් හා පාසලේ සිසුන් සිවුදෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. මේ හේතුවින් අදාළ විද්‍යාලයේ වසා දමා ඇති බවට අසත්‍ය ප්‍රචාර මේ වන විට පැතිරෙමින් තිබුණද පාසල වසා දමා නොමැති බවයි විද්‍යාලයේ විදුහල්පති ඩී රණසිංහ මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් පාසලට ළමුන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළා. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ මුව ආවරණ පැලඳ නොසිටි හා සමාජ දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලින් 16 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. මෙරට ආර්ථික කටයුතු පිළිබඳව තීන්දුව తీරන ගැනීමට කිසිදු විදේශ රටකට වත්මන් ආණ්ඩුව ඉඩකඩ ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දියා රජයේ දිගින් දිගටම නැගෙනහිර පර්යන්තයේම ඉල්ලා සිටින තත්වයක් අපි දකින්නේ. නැගෙනහිර පර්යන්තය දෙනවද නැද්ද කියන එක රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියට නැගෙනහිර පර්යන්තය දෙන්නේ නැහැ කියලා තීන්දු කරලා තිනවා. බටහිර පර්යන්තය පිළිබඳ කාරණේ බටහිර පර්යන්තයක් නැහැ දැනට මූදක් තියෙන්නේ. ඒ ස්ථානයේ ඉදිවන පර්යන්තය ඉදි කරන්නේ කෙසේද කියන කාරණේ සම්බන්ධව අපිට කරුණු ඉදිරිපත් කරාට පස්සේ පාර්ලිමේන්තුවේදී අපි මේ පිළිබඳව රටට හිතැති ආකාරයේ තීරණ තීන්දුව වලට එළඹීම සඳහා අවශ්‍ය කරන සහයෝගය රජයට ලබා දෙමු. අපි ප්‍රසිද්ධියේ පිළිගන්න ඕන දෙයක් තියෙනවා. දේශපාලන වාද බේද වලින් තොරව රටක අනාගතය සංවර්ධනය වෙනුවෙන් ආයෝජන පැමිණිය යුතුයි කියලා. නමුත් විවිධ අරමුණු හේතු කරගෙන ලංකාවට ඇඟිල්ල දික් කළා ලංකාවට නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්න පොලිස් කාර්යයක් විදියට එහෙම නැත්නම් අහිරංකාර ඡන්දියෙක් විදියට රටේ ආර්ථික කටයුතු වලට ඇතුළත් වීමට කිසි කෙනෙකුට අවසර ලබා නොතිය යුතුයි කියන මතය තමයි අපේ රටේ බහුතර ජනතාව සාමයේ රජේ ඉන්නේ. අපිට රටේ අනාගතය වෙනුවෙන් ලෝකයේ අනිකුත් රටවල් එක්ක චීනය වේවා, රුසියාව වේවා, ඇමරිකාව වේවා, එංගලන්තය වේවා, ජපානය වේවා, ඉන්දියාව වේවා, අප්‍රිකාව වේවා ඕනම රටක් එක්ක ඒ රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගනුදෙනු පවත්වා ගැනීම අවශ්‍යයි. හැබැයි ඒ ගනුදෙනුවලදී තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ශ්‍රී ලංකා රජය දැනට කරවන අපේ ආණ්ඩුව පත් වෙලා තියෙන්නේ රට සුරැකීම වෙනුවෙන් දීපු ජනතා ප්‍රතිඥා එක්ක. රට වෙනුවෙන් ස්ථාවර තීන්දුවක සිට ජාතික සම්පත් ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකොට මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී දැන් නැගෙනහිර ජටිය කතාව එකපාරටම බටහිරට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට උතුර දකුණ හොයාගන්න බැරුව විතරක් නෙවෙයි නැගෙනහිර බටහිරත් දැන් හොයාගන්න බැරුව ඉන්නේ. මඤ්ඤම් වෙච්ච ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව ඉතාම කෙටි කාලයකදී පත් වෙලා තියෙනවා. තීන්දුව తీරන ගන්න බැරි, ගනිපු තීන්දුවක ස්ථාවරයේ ඉන්න බැරි, හරියට වැඩ කරන්න බැරි, වැඩ බැරි අයගේ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒකට මේ විපක්ෂයට දොස් කියලා වැඩක් නෑ, අපිට බැනනට ගහලා වැඩක් නෑ. මං දැක්කේ කැමැතිවරයෙක් කියන විපක්ෂ කිසිම සහයෝගයක් දෙන්නේ නෑ මේ ආණ්ඩුවට කියලා. ඉතින් කියන්න එපා විපක්ෂ අපේ මොනවද අපි දෙන්න ඕනේ සහයෝගය කියලා. අපි හැබැයි සහයෝගය දෙන්න කතා කරද්දී පහුගිය කාලෙක අපට ඕගොල්ලෝගේ සහයෝගය ඕනේ නෑ. අපට තුනෙන් දෙකක් තියෙනවා අපිට වැඩ කරන්න පුළුවන් කියලා. රාජ්‍ය දේපල විකුණපු ඒවත් ආපහු ගන්න කියලා දීපු ජනවරම. ඒ ජනවරම පැත්තකට දාලා ඒක කණ්ඩායමක් ඒක පවුලක් සුරක්ෂිත කරන්න යන ගමන තමන්ගේ දේශපාලන බලලෝභය ආරක්ෂා කරගෙන තමන්ගේ දේශපාලන පැවැත්ම ආරක්ෂා කරගන්න යන ගමන ජනතාව මේ පහුගිය ජනාධිපතිවරුන්ව මහ මැතිවරුන්වත් මේ අයට ලැබලා දීලා නැහැ. එහෙමනම් ජනවරමට පයින් ගහන්න නැතුව ජනවරමට සාධාරණ ඉටු කරන්න කියන කරන බල
කිරීම කරන්න විපක්ෂයට අයිතිය තියෙනවා. මම හිතනවා ඉතිහාසයේ මෙච්චර සහයෝගයෙන් යථාර්ථවාදීව ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ රටේ ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගනිමින් ක්‍රියා කරපු විපක්ෂයක් මං හිතන්නේ බිහි වුණේ නැහැ. අධිකරණ පුවත් විශේෂාංගයේ තැන් රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ රේට් පෙත් සමාජ සලකා බැලීමෙන් පසුව අභ්‍යචන අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයදුන්නේ කොරයාන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල් විසින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. පෙත්සම අද කැඳවුම් ලැබූ අවස්ථාවේදී සලකා බැලීම සඳහා ලබන 11 වනදා කැඳවන ලෙසයි විනිසුරු මඩුල් දැනුම් දුන්නේ. එන් අනතුරු පෙත් සම්කාර පාර්ශවය කළ ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල් රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන 12 වනදා තෙක් ඉදිරි පියවර නොගන්නා ලෙසත් ඊට අදාළව පවතින තත්ත්වයේ වෙනසක් නොකරන ලෙසට පාර්ලිමේන්තු මහලිකම්වරයාට දැනුම් දී තිබෙනවා. නීතිඥ දිනේෂ් විධානපතිරණ මහතාගේ මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සමෙන් රන්ජන් රාමනායක මහතා කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කළ තමන්ට ශ්‍රේෂ්ඨ අධිකරණයේ මගින් ඉක්උත් 12 වෙනිදා බරපතල වැඩ සහිතව වසර 4ක සිරදඬුවම් නියම කළ බවයි. ඊන අනතුරුව තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට නීතිපතිවරයා විසින් මතයක් ඉදිරිපත් කර ඇතැයි ඉක්උත් 19 වෙනිදා ජනමාධ්‍ය ඔස්සේ පළ කර තිබුව බවද ඔහු පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලිකම්වරයා මෙතෙක් පියවරගෙන නොමැති බවට තමන්ට විශ්වාසදායී ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබී තිබෙන බවද රන්ජන් රාමනායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා. අල්ලස් චෝදනා එල්ලවී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහ පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට අදි චෝදනා පත්‍ර බහර දීමෙන් පසුව ඔවුන් අද අප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියම කළා. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී විත්තිකරුවන් දෙදෙනාට අදි චෝදනා පත්‍ර බහර දීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් අප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට දිනියම කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් විත්තිකරුවන්ට විදේශ ගතවීම තහනම් කරන බවත් ඔවුන්ගේ විදේශ ගමන බලපත්‍ර අධිකරණයට බාර දිය යුතු බවටත් නියෝග කළා. මෙම නඩුවේ විත්තිකරුවන්ගේ අප තැබීමේ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා නඩුව නැවත ලබන 12 වනදා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා. 2016 වසරේ පෙබරවාරි මාස 16 වනදා සහ එම වසරේ සැප්තැම්බර් මාස 30 වනදා දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා රජයේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් මෙම නඩුවේ දෙවන විත්තිකාර අර්ජුන ඇලෝ සියස් මහතා අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන වෝල්ට් සහරෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ මොනාක් නිවාස සංකීර්ණයේ පිහිටි අංක 5 PH2 ධර්ණ නිවසේ පදිංචිව සිටීම තුලින් අල්ලස් පනතේ 19 ඈ වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් හිට මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා වෙත එම අදි චෝදනා පත්‍ර තුලින් චෝදනා එල්ල කර තිබෙනවා. මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංකුට ලොක්කාන මැත්තාගේ සමීපතම ඥාතියෙකුගේ DNA සාම්පල එවන ලෙස ඉන්දියා ජාතික විමර්ශන ඒකකයේ මෙරටින් ඉල්ලා තිබෙනවා. මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ අංගුට ලොක්කා නැමැත්තාගේ සමීපතම ඥාතියෙකුගේ DNA සාම්පලයක් එවන ලෙස ඉන්දියා ජාතික විමර්ශන ඒකකය මෙරටින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පසුගිය වසරේ ඉන්දියාවේදී මිය ගිය බවට සැලකෙන අංගුට ලොක්කාගේ දේහ සම්බන්ධයෙන් වන වැඩිදුර මරණ පරීක්ෂණ කටයුතු ජීව විද්‍යාත්මක සාධක ඔස්සේ තහවුරු කර ගැනීම සඳහායි. ඒ අනුව එම සාම්පල ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කටයුතු ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. අංගොඩ ලොක්කා හෙවත් මද්දුම ලසන්ත චන්දන පෙරේරා නැමැත්තා මෙරටින් පලා යාමක් සිදු වුණා. ඔහු බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගිය බවටයි වාර්තා වුණේ. කෙසේ වෙතත් මොහු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉන්ටර්පෝල් ශාඛාව මගින් රතු නිවේදනයක්ද ලබාගෙන තිබුණා. ඉන් පසුව 2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී මොහු මිය ගිය බවට විවිධ වාර්තා පළ වුණා. විශේෂයෙන්ම ඉන්දියාවේ කොයිම්බතුර් ප්‍රදේශයේදී මොහු මිය ගිය බවටයි වාර්තා පළ වුණේ. මෙම මරණය සිදු විය ඇති බවට ඉන්දියානු ජාතික විමර්ශන ඒකකයේ මගින් සනාථ කර ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් එය නිසැකවම ජීව විද්‍යාත්මක සාක්ෂි අනුව තහවුරු කර ගැනීම සඳහා අංගොඩ ලොක්කා නැමැති පුද්ගලයාගේ ළඟම ඥාතියාගේ DNA සාම්පලයක් ඉන්දියාව වෙත එවන ලෙසට දැනුම් දී තිබෙනවා. මෙම අංගොඩ ලොක්කා නැමැති පුද්ගලයා 2017 වර්ෂයේ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලා යාමෙන් අනතුරුව ඔහු ඉන්දියාවේ කොයිම්බතුර් ප්‍රදේශයේදී ප්‍රදීප් සිංහ නැමැති අනවර්ථ ව්‍යාජ නාමයකින් ඉන්දියානු හැඳුනුම්පතක් ව්‍යාජ ආකාරයට ලබාගෙන ජීවත්ව සිට ඇති බවටයි
ඉන්දියානු විමර්ශකින් වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම දැනට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් අදාළ DNA සැම්පලිය ඔහුගේ ළඟම ඥාතියාගෙන් ලබාගෙන ඉන්දියාව වෙත යැවීමට කටයුතු කරමින් පවතිනවා. හැත්ත තුන්වන නිදහස් දිනට සමගාමීව ශ්‍රී ලංකාවේ නාවික හමුදා විසින් සංවිධානය කරන ලද නාවික හමුදා උභයතරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කරන ප්‍රදර්ශනයක් පැවැත්වුණා. ඒ ගාලු මෝදර වෙරළ තීරයේදී හැත්ත තුන්වන අභිමානවත් නිදහස් සැමරුම් උළෙලට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සංවිධානය කරන ලද නාවික හමුදා උභයතරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කරන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් ගාලු මෝදර වෙරළ තීරයේදී ඊයේ ආරම්භ වුණා. ජාතිය ප්‍රථම ආරක්ෂක වළල්ල ශ්‍රී ලංකා නාවික හමුදාවේ උභයතරණ ශක්‍යතාවයන් ඉදිරිපත් කරන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයක් මෙලෙස ගාලු මෝදර වෙරළ තීරයේදී පැවැත්වෙන අතර මහා සයුරෙන් සතුරු භූමිය වෙත බටපිරිස් ඇතුල් කිරීමේ විශේෂ හැකියාවක් ඇති 2016 වසරේ ස්ථාපිත එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.